නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. දැන් අනිල් එකසිංහ මහත්තයා කියනවා මමත් අපේක්ෂකයා කියලා. 2015 එහෙනම් එන්න එපා ඉදිරි නෝෂුවරණ. ඈ 2015 ඉදිරිපත් වෙන්නවත් බැරි වෙච්ච අපේක්ෂකයා 2015න් පස්සේ මහ බැංකු බැඳුම් කරෙන් ඇඟ පුරාම නාගත්ත කෙනා නේද? අවුරුදු 4.5ක් රටේ අගමැතිවරයා හැටියට කටයුතු කරලා රටේ දැවැන්තම මූල්‍ය චෝදනාවට ලක් වෙච්ච පුද්දලයා යච්චින මමත් ජනාධිපතිවරණයට යනවා කියලා. දැන් අපෙනුත් අහනවා සමහරලාට අර ඕගොල්ලෝ ගෙනාපු විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කිරීමේ යෝජනාව ආයි ගේනවද? නෑ අපි කියන්නේ මොකද්ද? නෑ ඕගොල්ලොන්ට ඕන නම් ගේන්න. දැන් අපි ඒක ගේන මට්ටමේ නෙමෙයි ඉන්නේ. අපි ඉන්නේ මොකද? අපි නායකයෙක් හදලා ආණ්ඩුවක් හදලා විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කරනවා. මොකද ඕගොල්ලෝ කවුරුත් ෂුවර් නෑ අපිට. ඇත්තනේක නේද? ලිහලා බලපු මල් ආයි ඔබල බලන දෙයක් තියෙනවද? අද එක්සත් ජාතික පක්ෂයේ පුජ්‍යලයක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උත්තරයක් නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයාට තිබිච්ච හොඳම උත්තරේ තමයි දැන් මේ දීලා තියෙන්නේ. රාජ්‍ය සභාවකවත් මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කළ අධ්‍යක්ෂකීමක් නැති වසර ගණනාවක් විදේශගත වෙලා හිටපු ඇමරිකාවේ පුරවැසිභාවයේ තිබුණ අදලත් ඒක නැහැ කියලා ඔප්පු කරගන්න බැරුව ඉන්න ජනාධිපතිවරයාගේ සහෝදරයා වෙච්ච නිසා පමණක් ඉදිරිපත් කරන කෙනෙක්. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාත් නැත්නම් ඒගොල්ලොන්ට තියෙන ශිරන්ති නෝන තමයි. මම අභියෝග කරන්න පුළුවන් නම් රාජපක්ෂෝරුන්ගෙන් නෝන කෙනෙකුට මැතිවරණයකදී අපේක්ෂකත්වය දෙනවද කියලා බලන්න. ඊට පස්සේ පොදු ජන පෙරමුණට සමාජික පක්ෂ එකතු කරගත්තා. එකතු කරගෙන ගියන මෙන්න අපිට ගොඩක් කට්ටිය එකතු වුණාලු. ඒකවල උතර කලින් කොයි පක්ෂෙද හිටියේ? කලින් හිටියෙත් මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්කමයි. ඈ මගේ සාක්කුවේ 115ක් තිබ්බා මං ගණන් කරගත්තා. මං ලොකු සද්දයක් දාලා ලොකු උත්සවයක් තියලා 115 ආයි සාක්කුවේ දාගත්තා. දැන් මට අලුතෙන් කීයක් එකතු වුණාද? එතකොට ජනතාව හිතන ගොඩාක් එකතු වුණා කියලා. ගොඩාක් එකතු වුණා අර 500ම තමයි. ඒක දේශපාලනේ නෙමෙයි අතට.